අපේ ධීවර ප්‍රජාව වෙනුවෙන් ධීවර ප්‍රජාවගේ ධීවර උපකරණ මෙමලම් විවිධ පන්නවල නියැලෙන ධීවර ප්‍රජාවට තමන්ගේ වෘත්තීය ශක්තිමත් කිරීම උදෙසා අපි සහනාධාර ක්‍රමවේදවලට ඒ ඔරුබෝට්ටු ආම්පන්න බහුදින යාත්‍රා ලබා දීමේ වැඩසටහන දැල් ආම්පන්න ලබා දීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා. 16 වෙනිදාට තමුන් වහන්සේලා මේ රටේ ප්‍රධානතම තනතුර සජිත් ප්‍රේමදාසට ලබා දෙනකොට නාත්තණ්ඩිය කොට්ටාසයට වෙනමම මහවැව කොට්ටාසයට වෙනමම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකේ ජාතික සංවර්ධන ජනාධිපති කාර්ය සාධක ඒකක දෙකක් ස්ථාපනය කරලා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න නිලධාරීන් මේ කොට්ටාස දෙකටත් ස්ථිරව මෙවලා ඔබලා පත් කරන ජනාධිපතිවරයයි පොදු ජනතාවයි අතර ඍජු සම්බන්ධතාවයක් ඇති කරගන්න අලුත් වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා. තමුන් නාන්සලාගේ සේවකය හැටියට මම ඉඳුරාම පොරොන්දු වෙනවා අනිවාර්යෙන්ම පොදු ජනතාවට ආර්ථික ශක්තිය තුලින් සමාජීය ශක්තිය තුලින් දේශපාලන හයිය තුලින් සනසිල්ලේ ජීවත් වීමේ යුගය අපි ආරම්භ කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් බත්තරමුල්ලේදී පැවැත්වුණා. ඒ පාටලි චම්පක රණවක කබීර් හෂීම්, තලතා අතුකෝර්ල සහ දයා ගමගේ යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේ. හැමෝගෙම හිතේ තියෙන අදහස තමයි අපනයන මත පදනම් වුණු ආර්ථික සංවර්ධන රටාවක් නිර්මාණය කිරීම. හැබැයි මේ වචනය ක්‍රියාවට පරිවර්තනය කරන්නට ඕන. මේ වචනය ක්‍රියාවට පරිවර්තනය කිරීම සඳහා මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ මට කළ හැකි උපරිමයම කරන්නට මම කටයුතු කරනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එනිසා කාලය එළඹිලා තිබෙනවා කතාව සීමා කරලා අපනයනය මත පදනම් වූ ආර්ථිකයේ ගොඩනැගීම ක්‍රියාවට ලංවන්න. කාල සටහනක් සහිතව ඉලක්ක සම්පූර්ණ කිරීමේ වැඩසටහනක් මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට මම ලබා දෙනවායි කියන එක පැහැදිලිව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කෙටි කාලයක් තුළ මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරු ගණනාවක් පත් වෙලා තිබෙනවා. ඒ නිසා මෑත කාලයේ කවුරුත් නොකරපු දෙයක් මම කරන්න බලාපොරොත්තුයි. හැබැයි එතනදී සම්පූර්ණ වගකීම ඔබතුමන්ලාගේ සංගම් පිට පැපරෙනවා. මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා පත් කිරීම මම ශේෂ්ත්‍රයේ ඔබලට බාර දෙනවා. මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා මින් ඉදිරියට දේශපාලන පත්වීමක් නොවේ, කුසලතාවය මත, හැකියාව මත, දක්ෂතාවය මත ඔබලා දෙන්න අපිට සුදුසු පුද්ගලයා. ඒ නිසා පළමුවෙන්ම මේ මැණික් සහ ස්වර්ණාභරණ ශේෂ්ත්‍රයේ සහ මුලින්ම නිර්දේශපාලනීයකරණය කරන්නට මම කටයුතු කරනවා.